අයිබෝන් මම අද ඔයගලන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා දෙන්න කොහොමද නිව්ටෝනියා රීෆ්ලෙක්ටර් ටෙලස්කෝප් එක හරියටම ෆික්ස් කරගන්න කියලා. මගේ ළඟ තියෙනවා ටෙලස්කෝප් ටියුබ් එක. කොලෂන් එක මොඩල් එක 900 114, ફોકલ ලෙන්ත් එක 900, ඩයමීටර් එක 114 කියනවා. ඊට පස්සේ තියෙනවා ට්‍රයිපොඩ් එක ටෙලස්කෝප් එක. ඊට පස්සේ ඇඩ්ජස්ට් මවුන්ට් එක තියෙනවා. වේට් එක තියෙනවා ටෙලස්කෝප් එක ඕන පැත්තට හැරෙන්න සම්බරව තියාගෙන මම මේක කළා පින්නන ටෙලස්කෝප් එක ෆික්ස් කරා. ඊට පස්සේ අයිපීස් කේස් එක තියෙනවා. අපි මේක ට්‍රයිපොඩ් එකට සෙට් කළා අයිපීස් ටික දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මවුන්ට් එක තියෙනවා මෙතන ටෙලස්කෝප් එක ෆික්ස් කරන්න. ඊට පස්සේ මම කියලා දෙන්න කොහොමද මේක ෆික්ස් කරන්න කියලා. මෙතන තියෙන ටෙලස්කෝප් එකට හම්බෙච්ච අයිපීස් දෙකයි මේක K10 mm අයිපීස් එක. ඊට පස්සේ මේක K25 mm අයිපීස් එක. මේක බාලෝ ලෙන්ස් එක. දෙක බාලෝ ලෙන්ස් එක තමයි තියෙන්නේ. ඒකෙන් කරන්නේ අපි බලන ඔබ්ජෙක්ට් එක දෙගුණයක් විශාල කරලා වෙන්නනවා. අපිට මේක මේ විදිහට ඇරලා මේක ඇතුළට මේ අයිපීස් එක මෙහෙම සෙට් කරලා මෙන්න මෙතන නොබ් එකෙන් තද කරයින් පස්සේ අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ මෙතන තියෙනවා ෆිල්ටර්ස් දෙක. සන් ෆිල්ටර් එක, ඊට පස්සේ මේක මූන් ෆිල්ටර් එක. සන් ෆිල්ටර් එක තියෙන්නේ ඉරෙන් ඉර දිහා බලන්න එපා කියලා කවුන්ෂන් එකේ කියලා තිබ්බා. ඒ වුණාට අපිට මේකට සන් ෆිල්ටර් එකක් දීලා තියෙනවා. සන් ෆිල්ටර් එකෙන් බැලුවට එච්චරම මොනවත් පේන්නේ නැහැ අපිට. ඉර ගොඩක් ප්‍රබල හින්දා තමයි එහෙම තියෙන්නේ. මූන් ෆිල්ටර් එක දැම්මම ඒක තියෙන්නේ හඳේ ආවාට හොඳට පැහැදිලිව බලා ගන්න. මූන් ෆිල්ටර් එක දැම්ම මේ විදිහට තමයි අපිට ඇහැට පේන්නේ. ආවාට ටිකේම හොඳට පේනවා. ඒක දැම්මයින් පස්සේ අපි මම ඊළඟ වීඩියෝ එකේදී කොහොමද මූන්, ජුපිටර්, සැටර්න් එහෙම ඔබ්සර්ව් කරන්න කියලා පෙන්වනවා. දැන් අපි බලමු ටෙලස්කෝප් එක ෆික්ස් කරන්න කියලා. දැන් මම මුලින්ම ට්‍රයිපොඩ් එක සෙට් කරගන්න යන්නේ. මුලින්ම ට්‍රයිපොඩ් එක සෙට් කරන්න අපි මෙතන මොනවා මේක බලලා තියෙන්නේ මේ කකුල් වල. මේ හැම මේ තුනේම ටේප් එකක් හරියට දිගම නැග එක සමාන දිගක් තියෙනවා. තව ලෙවල් එකකින් ෆෝන් එකේ ලෙවල් එක තියෙනවා. නැත්තම් නෝමල් ලෙවල් එකකින් අපිට මේක ලෙවල් එක හරි ගන්න බලා ගන්න ඕන. නැත්තම් ටෙලස්කෝප් එක සෙට් කරයින් පස්සේ මේක අය මේ ඇද්ද වෙලා හැම යන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සෙට් කරනවා අයිපීස් කේස් එක. අයිපීස් කේස් එක මෙන්න මෙතෙන්ට නට් එකකින් සෙට් කරන්න තියෙන්නේ. නට් එක මේ විදියට මම ඒක සෙට් කරනවා මේ විදියට. මේ විදියට සෙට් කරක තද කරන්න ඕනේ. මේ විදියට කරගෙන තිබ්බ නැති. අනිත් එක මේ වගේ නට්ස් හොඳටම තද කරන්න එපා. මොකද මේ ත්‍රේඩ් එක පැනනොත් අපරාධ වෙනවා. ඊට පස්සේ අනිත්ෙන් ඒක වොරන්ටි නෑ. අයිපීස් වලට මාස 6ක වොරන්ටියක් තියෙනවා. ගත්තේ කොළඹ කොල්බ ලැබ් එකෙන් තමයි මම මේක ගත්තේ. ඊට පස්සේ මවුන්ට් එක සෙට් කරන තමයි තියෙන්නේ. මේ වගේ පොඩි රෝටන් එකකින් මවුන්ට් එක සෙට් කරනවා. මේ විදියට ට්‍රයිපොඩ් එකේ මැඩක් තෝරගෙන මේ විදියට මැඩක් මෙන්න මෙතන තියෙන පොඩි කුහරය මේ ගඟුලට බස්සන මේ විදියට එල්ලෙන්න පුළුවන්. මේක මෙතන හොඳට රබර් අල්ලගන්න මේක කුඩු වෙලා යන්න පුළුවන්. දිවටමත් ඊට පස්සේ මෙතනින් මේක විදියට සෙට් කරන්න ඕන. මේ ටික තද වෙනකම් සෙට් කරන්න ඕන. මේ ඊළඟ සෙට් එක තද කරායින් පස්සේ එහාට මෙහාට කරකවන්න ගියොත් මේක ත්‍රෙඩ් එක වරින්න පුළුවන්. ඒක හින්දා මේක තද කරායින් පස්සේ මේ හෙල වෙන්නේ නැහැ. මේක මෙතනින් හෙල වෙනවා. මේ විදියට යනවා මෙහෙම යන්න යන්න පුළුවන්. මෙතනින් මෙහෙම හොලවන්න එපා. ඊට පස්සේ මෙතන මේක අපි මෙතන අගයක් තියනවා. ඒක අපි මෙතන මේ නොබ් එකෙන් මේ විදිහට කරකවලා අගය 7ට කියන්නේ 7-10 අතර දාගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ වේට් එක
weight එක වල. මේක තමයි weight එක. weight එක ගොඩක් බරයි මේක. කිලෝ එක නම් මේකේ සඳහන් කරලා නැහැ. ගොඩක් බර අපි දැන් මේක මෙන්න මේ පේනවාටි මෙන්න මේ මෙන්න මේ කම්බියට අපි මේක සෙට් කරනවා කම්බියේ මේක යකඩ බටයක් තියෙන්නේ මේක මෙතෙන්ට සෙට් කරගෙන ඉන්නවා ටියුබ් එක සෙට් කරන්න කලින් අපි මේකට මම මේක සෙට් කරන්න දැන් යන්නේ මම ස්ක්‍රූප්ුණේ නක් කරනවා මට වෙනම යටට මෙතෙන්ට පොඩි අණයක් එනවා මේක ඇතුලට දාලා තද කරගෙන තමයි අපි යන්නේ හයිට් සෙට් කරන්න ඕන මම මේක ඇතුලේ පොඩි යකඩ ගෑල්ලක් තියෙනවා ඒක මේ විදිහට මේ ඇතුළට දාගෙන තමයි අපි මේක කරන්නේ නැත්නම් හරියට හිටින්නේ නැහැ ඊට පස්සේ අපි සෙට් කරනවා ටිකක් උඩට මෙන්න සෙට් කරගන්න ඕන ඒක ටිකක් චුට්ටක් අද කරා ඇති මේ විදිහට හයි වෙනවා ඊට පස්සේ මේ වගේ පොඩි නට්ටක තමයි අරට සෙට් කරන්න තියෙන්නේ අපි දැන් ඒක සෙට් කරමු මම මේකට පොඩි මල් ස්ක්‍රූප් එකක් නබ භාවිත කරනවා මේකේ අපි දැන් ඒක සෙට් කරව බලමු ඒක ඇත්තරම මල් ස්ක්‍රූප් එකක් භාවිත කරන්න නෝ ටිකක් තද කරන්න නැත්තම් ඒක සෙට් කරනවා මෙච්චර තද නැහැ තද කරලා ඉවරලා ඊට පස්සේ මේ කුඩම තිබ්බත් ඕනේ පොඩ්ඩක් පල්ලි හරහා අරගෙන සෙට් කරන්න පොඩිම සෙට් කරන්නේ නැහැ මොකද අපි ඒක ඊට පස්සේ අපිට අපි මේක සෙට් කරගන්නවා නම් දැන් මේ ටික සෙට් කරගෙන ඉවරයි අපිට මේ තියෙනවා මේ වලට නොබ් ටිකක් තියෙනවා මම අර කලින් පෙන්නුවා නොබ් ඒ කියන්නේ ස්මූත්ව හරවන්නේ ඒක දැන් ග්‍රහලෝකයක් දැන් මෙහෙම අහස යනකොට ටෙලස්කෝප් එක යන්නේ ග්‍රහලෝකෙත් ඒකින් ද අපි මේක මේ විදිහට හෙමින් හෙමින් ස්මූත්ව යවන්න ඊට පස්සේ මේ පැත්තට හරි මෙහෙම හරි ඇඩ්ජස්ට්මන්ට් දෙකක් තියෙනවා එකක් තමයි මේක ඊට පස්සේ අනිත් එක මෙන්න මේ දෙක තමයි තියෙන්නේ මේක ටිකක් දිගට තියෙනවා ඒක තමයි ටියුබ් එක හරවන්න තියෙන්නේ මේක ටියුබ් එකයි වේට් එකයි දෙකම එක හරවන්න තියෙන්නේ දැන් අපි දැන් මේක සෙට් කරගන්න යන්නේ මේ විදිහ පොඩි නට් එකක් තියෙනවා අපිට ඒක දාලා තද කරන්න. මේ මෙතන තමයි අපි ඒක දාලා තද කරන්න ඕන පොඩි කට්ටයක් තියෙනවා මෙතන. අපි මේ නට් එක මෙහාට අපි බුරුල් කරලා මේක ඇතුළට එහෙම යවලා ඊට පස්සේ මේ විදිහට තද කරනවා. ඊට පස්සේ මේ මෙහෙම දැන් මේකේ හරවනකොට පොඩ පොඩ මේකේ හරව මම මේක ටියුබ් එක සෙට් කරලා යාවේ. අතින් හරවන්න පුළුවන් ඒකට ගොඩක් යන හින්දා මේකෙන් තමයි මේ කරන්නේ. ටියුබ් එක සෙට් කළා මම මේක හයියට පෙන්නන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ අපි මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එක සෙට් කරගන්න ඕන. ඒක පොඩි නොබ් එකක් තියෙන දැන් මේ වගේ එකකින් මේ ලොකු ටියුබ් එකයි වේට් එකයි දෙකම අරගන්න ගියාම මේක කැඩිලා යන්න පුළුවන්. මේක තියෙන දැන් අපි ටියුබ් එක ගොඩක් දිගින්ද මේ විදියට බලාගෙන කරපාන්න. නැත්තම් කොට වුණත් ගොඩක් අමාරු වෙනවා මේක කොටට තියෙන මේ දෙකම කරගන්න මේක තර විදිහටම කට්ටයක් කියනවා මේ කට්ටේට මේ මේක දාලා ඇතුළටම දාන්න බෑ කොහොමත් ඒක දාලා එහෙම තද කරන්න ඕන ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට යනවා හැරෙනවා මේ ඊට පස්සේ අපි දැන් අපිට ඔක්කොම අඩික සෙට් කරගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ ටියුබ් එක සෙට් කරගන්න දැන් අපි යමු ටියුබ් එක සෙට් කරන්න මේ තියෙන ටෙලස්කෝප් ටියුබ් එක අල්ල ගන්නකොට මේ අංග පැත්තට බර කරලා අල්ල ගන්න. දැන් මම යන්නේ මේක මවුන්ට් එකට සෙට් කරන්න. අපි බලමු මේක කොහොමද සෙට් කරන්නේ කියලා. සෙට් කළාත් ඊට පස්සේ වැඩ ටිකක් තියෙනවා කරන්න. අපි මේක මෙහෙම ටිකක් ත්‍රිස් අගිනුත් නෙවෙයි ඒ මැද හයියෙන් මේක සෙට් කරේ මෙතන පොඩි නට් එකක් තියෙනවා. මේක අපි මේක මේ පැත්තට දාලා මේක මේ විදිහට මේ පැත්තේ නට් එකෙන් සෙට් කරන්න තියෙන්නේ හොඳට බලලා සෙට් කරන ත්‍රෙඩ් එක වයින්න පුළුවන් මේකේ ඒක තදම කරන්න එපා
මේ විදිහට සෙට් කරා. ඊට පස්සේ අපිට දැන් මේ ටෙලස්කෝප් එක ඕන පැත්තට හරවන්න පුළුවන් වෙනවා දැන්. මේක මෙහෙම හැර මෙහෙම මේ විදිහට මෙහෙම දැන් මේ පැත්තට ටෙලස්කෝප් එක අපි අතහැරියා වැඩනවනේ. එහෙම තියෙන්න බෑ. ඒ කියන්නේ අපි මේක ඕන විදිහට හැරෙවම ඕන විදිහට තියෙන්න පුළුවන් වෙනවා දැන් මේක මෙහෙම මේ කරාම වැටෙනවා. එහෙම වැටෙන්න බෑ. ඒකට අපි කරන්න වැඩක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. දැන් අපි දැන් ඒක හරියටම බැලන්ස් නැති හින්දා මෙතනින් පොඩ්ඩක් බුරුල් කරනවා. නැත්තම් සම්පූර්ණයෙන් ගැලවුවත් කමක් නැහැ. උඩ පොඩ්ඩක් බුරුල් කරලා අපි ආර පැත්තෙන් බර වැඩි කරගන්න දෙන්න. ඒකින්ද අපි ඒක මේ ටෙලස්කෝප් ටියුබ් එක මෙහෙම කරලා පොඩ්ඩක් මේ පැත්තට ගන්නවා. මේ පැත්තට ගාන්න ඒ විදියට තමට හිතෙන විදියට ගාන්න බැලසයක් ඕනේ. තමට හිතෙන විදියට මේ පැත්ත ටෙලස්කෝප් එක මැදට හරි මැදට ගන්න. ඊට පස්සේ මෙතන සද කරන්න. මෙතන ටිකක් තද ගාන කමන්නේ මේ මොකද මේ ටෙලස්කෝප් ටියුබ් එක ඇතුළ ඉස්සල වැටුණොත් ගොඩක් අමාරු වෙනවා. මෙතන තමයි ෆයින්ඩර් ස්කෝප් එක තියෙන්නේ. ඒකත් මම වීඩියෝ එක කරන්නම්. ඊට පස්සේ මෙතන දැන් ගියා හතට මේ සෙට් කරගන්න කියලා. ඊට පස්සේ අපි තමයි මේක මේ විදියට මේ වැතේ වැටෙන හිඳ බැලන්ස් නැති හිඳ බැලන්ස් වෙනකම් මේක මේ විදියට පොඩ්ඩක් මේ වෙනකම් වැඩ කරලා බලන්න. ඊට පස්සේ ඕන පැත්තට හරවන්න පුළුවන් දෙයක්. පොඩ්ඩක් මේ කරපුවම වැටෙනවා නම් ආයෙත් හදන්න යනවා. දැන් මේක බැලන්ස් වෙලා තියෙනවා. දැන් මේ විදිහට තමයි ඊට පස්සේ මෙතන තියෙනවා. දැන් මේ විදිහට ටෙලස්කෝප් එක ෆික්ස් කරගත්ත මෙතන ටිකක් තද කරගන්න. මෙතන තියෙනවා අංක දාලා පටියක් තියෙනවා. අපිට ඒක ඕන විදිහකට මේ විදිහට කරකවන්න පුළුවන් වෙනවාට. මෙතන ටෙලස්කෝප් එක තමයි මේ විදිහට තනි කෙලින්, ඒ කියන්නේ අර පැත්තට තනි කෙලින් ඇඩ්ජස්ට් කරලා මේ මවුන්ට් එකත් එක්ක මෙන්න මෙතන පෝලාරිස් ස්ටේම් කරන්න ඕනේ. අර මේ ඒක පස්සේ මම කියලා දෙන්නම් තව වීඩියෝ එකකින්. මෙතන තමයි තියෙන ක්ලොක් ඩ්‍රයිව් එක සෙට් කරන්න. ඒක ඉලෙක්ට්‍රොනික විදියට මේක නෑ, මේ ඇඩ්ජස්ට්මන්ට් නැතුව අර තරුව යන දිහාටම හරවන මේ ක්ලොක් ඩ්‍රයිව් ජීව එක තියෙනවා. එතන ඒ විදියට දැන් මෙතන මේ ටෙලස්කෝප් එක කරකවද්දී, ඒ කියන්නේ දැන් මේ විදියට දැන් මෙන්න මේක මේ විදියට කරකවද්දී මෙන්න මෙතන නොබ් එක බුරුල් කරලා තමයි කරකවන්න. තද කරලා කරකවුවොත් ට්‍රේඩ් එක ගෙවෙනවා. මෙතනත් එහෙමයි. මෙතන තනි කෙලින් ටෙලස්කෝප් එක මේව කරලා මෙතන මෙන්න මේ පොඩි කට්ටයක් තියෙනවා මේ විදියට. මෙතන අන්නේ කට්ටේ හරි කෙලින් අංශක 90ට මේ විදියට කරකව ගන්නවා. කරකවල ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි ඊතලයක් ඒකට අංශක 90 හරියටම එන විදියට මේ විදියට තියාගන්නවා. දැන් තනි කෙලින් තියෙන්නේ. දැන් ටෙලස්කෝප් එක ටියුබ් එකත් තනි කෙලින් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන දැන් අපි මේකත් තනි කෙලින් මෙහෙම ඇද නැතුව තනි කෙලින් කියලා ඒක ගානට ආවෙන් පස්සේ මෙතනත් ඒ විදියට බිංදුවටම මෙන්න මේ ඊතලේ ගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරකවල ගන්න. මෙතනින් තමයි මුලින්ම කරගන්න ඕන. ඊට පස්සේ ක්ලොක් ඩ්‍රයිව් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් ඇහැ තියලා බලන්න තියෙනවා. මෙතන කවරයක් දාලා තියෙන්නේ ආරක්ෂාවට. සන් බලන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ මේක තමයි ටෙලස්කෝප් එකේ ඩීටේල්ස් ටික. මේ වගේ ටෙලස්කෝප් එකක් රුපියල් 36,000ක් 38,000ක් වගේ ගාණක් තමයි වෙන්නේ කොළඹ කොළපලබ්බේ. අයි මෙතන තියෙනවා අර IPS දාන ටික කව එක. මෙතන අපි ලැටිටියුඩ් ලොන්ජිටියුඩ් සෙට් කරන්නේ මෙන්න මෙතනින් තමයි. අංකය මෙතන 7-10 අතර කරකව ගන්න කියලා. මෙන්න මෙතන තියෙන ඊතලේ 10ට හරි 10න් මෙහා පැත්තේ හැරෙද්දී චුට්ටක් ගියාට කමන්නේ. ඊට පස්සේ මෙතනින් ඒක අපිට මේ කළ පුරවා ඇඩ්ජස්ට් කරගන්න. දැන් අපි බලමු මේක කොහොමද මෙතනින් කරකෙව්වම ලාවට ස්මූත් විදියට මේක හැරෙන්නේ කියලා. දැන් මම මෙතනින් මෙහෙම කරකවනකොට
ඔගොල්ලොන්ට පේන ඇති අර පැත්තෙන් චුට්ට චුට්ට හැරෙනවා. ඊට පස්සේ අපිට අතින් මෙහෙම කරකහලා මේක හරව ගන්න පුළුවන්. ඊට පස්සේ මම අනිත් වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඊට පස්සේ අපි අහස ඔබ්සර්ව් කරන්නේ කොහොමද? ඒ වගේ වැඩ ටික මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. දැනට ටෙලස්කෝප් එක මේ විදියට ෆික්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම තව වීඩියෝ එකකින් කරනවා ෆයින්ඩර්ස්කෝප් එක කොහොමද හරියටම ලයින් කරගන්නේ කියලා. ඊට පස්සේ මෙතන කව එකක් දාලා තියෙනවා. මේන් මෙතන තමයි තියෙන සෙකන්ඩරි මිරර් එක ඇතුලේ. ඊට පස්සේ මෙතන තියෙන මේන් මිරර් එක මම ඒකත් පෙන්වන්නම්. ප්‍රයිමරි මිරර් එක ඇතුලේ තිබ්බ දැන් අපි සෙකන්ඩරි මිරර් එක මේ විදිහට පේනවා ඇතුලේ. පොඩකින් මම මේ කවර් එක අයින් කරලා පෙන්වන්න. මේ විදිහට තමයි තියෙන ඔය අඬු තුන වගේ එකට තියෙන ස්පයිඩර් එක කියලා කියන්නේ. එතන තියෙන ප්‍රයිමරි මිරර් එක මේන් මිරර් එක මම කවර් එක වහනවා. ඊට පස්සේ මෙතන දාලා මෙතනින් තමයි අපි ඇඩ්ජස්ට් කරගන්නේ. දැන් මේ මේක අපිට තරු ඒ කියන්නේ බලන ඔබ්ජෙක්ට් එක පැහැදිලි වෙනකම් يعني මෙතනින් මේ විදියට හිමින් හිමින් ඇඩ්ජස්ට් කළා තමයි මේක මේ තරම් මේ මෙච්චරයි උඩරිම දිග තියෙන්නේ මේක දිග. ඒ විදියට කළා ඒක පැහැදිලි වෙනකම් මේ කරන්න. ඊට පස්සේ මේ ෆයින්ඩර් ස්කෝප් එක ඒකත් ලයින් කරගන්න ඕන. ඒ ටික මම පස්සේ කියලා දෙන්නම්. එහෙනම් දැන් ටෙලස්කෝප් එක ෆික්ස් කරලි ඉවරයි. එහෙනම් ස්තුතියි වීඩියෝ එක බලුවට. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා. ලබන වීඩියෝ එකකින් එවන්නම් මේක කොහොමද ඔබ්සර්ව් කරන්නේ? ජූපිටර් සැටර්න් හැම ඔබ්සර්ව් කරන්නේ කොහොමද? ඒ විදියට එවන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.